ුවන් සරණයි ඔබ සිලු දෙනාටම අධ්‍යාත්මික භික්ෂුන් YouTubeු නාලිකා බොස්සේ අධ්‍යාත්මික ජීවිතය ප්‍රායෝගිකම යෙදෙන ඔබට අද අධ්‍යාත්මික ජීවිතතයේ ඕනෑම කෙනෙට්ට ගැලපෙන ආකාරයෙන් තවත් පැහැදිලිව සියුම් ලෙස යදේ ගවේෂණය කරන්නට මනස සකස්කරගන්න ආකාරයක් සිතපාලනය කරගන්න ආකාරයක් තමයි ප්‍රායෝගිකො මේ ඔබට කියලා දෙන්නට යන්නේ. මේ දේ හොඳට උපේක්ෂකෝ මධ්‍යස්තවසිහයෙන් යුක්තෝ ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරලා ඉවරලා එයින් ගන්නදේ ප්‍රායෝගිකෝ ඒ දේශනාව ඇහීමෙන් පස්සේ අවසන් වීමත් සමඟම ප්‍රායෝගිකතාවය පුරුදු කරන්න. මේ ස පැවැත්වීමට අධ්‍යාත්මික හැකයා වලට උදව්වන ආකාරය. සහ පැවැත්වීම ගැන ඔබට ම පෙන්නලන්න බලාපොරොත්තියෙන්. සීහ පැවැත්වීම කියන්නේ ඉතාම වැදගත් දෙයක් බව ඔබට මේ වෙනකොට තේරලා තියෙන අපේ දේශනා ඔස්සේ සහ ඔබ ප්‍රායෝගිකෝ මේ දේ යෙදිලා ඔබ ගොඩක් දේවල් මේ වෙනකට අත්දැකම් මොස්සේ ලබලා තියෙනවා ඒ අත්දැකීම් ඔබ යම් කෙනෙක්ට කියද්දි සහ ඔබ කමෙන්ටෙක්කින් දක්ව අද්දි ඒක තවත් කෙනෙක්්ට ඉතාමක් වැදගත්වයෙනවා එයාගේ අධ්‍යාත්මික ජීවිතයේ උදව්වක් වශයෙන් දියුණු කරගන්නඩ වැදගත් කාරණාව මේ සහ පැවැැත්වීම ගැන කියද්දී මං මේ විදිට වාලට පැහැදිලි කිරීමක් කරන්නට පටන්ගන්නම් දැම් මේ සිත තියෙනවානි මේ සිත ඇවිල් අපි හිතුමු මේ සි බුද්ධාගමේ එවගේ බුදුරජාණන් වහන්සගේ ධර්මය අඩංගු මේ බුද්ධාගමේ ඉපදිච්චා ඉන්නවා. එතුකොට ඒ බුද්ධාගමේ ඉපදෙන් නැත්තුව. සිංහල ජාතිය ඉප දෙෙන් නැතු වෙනත් ජාතින් අතර ඉපදිච්ඡයත් තින්න. මේ වෙනත් ජාතින් අතර ඉපිදිලා මේ ඉපදිච්ච සියලු දෙනාගෙම සිත්වල තියෙනදේමකක්ද පොදුයේ බැලුවොත් හැමෝගම සිත්වල සිතුවිලි කියන දේවල් තියෙන.ඒත් සිතුවිලි කෙනෙක්ගේ අඩු වැඩි වශයෙන් තියෙන්නට පුළුවන්. නරක හොඳ වශයෙන් තියෙන්නට පුළුවන්. කුසල් අකුසල් වශයෙන් තියෙන්න්නට පුුව මෙවා. එකක්කනට එක එක පැටවලින් අඩු වැඩිවෙන අවස්ථාවල් තියෙනවා. එතකොට මෙන්න මේ කාරණා බුදුන් වහන්සේ පෙන්න්න නොවේ නානත්තකායා නානත්ත සං්ඥා කල එකයන්නේ විවිධකායවල් විධ සඥාවල් තිය මිනිස්සු තමයි ඉන්නෙ මනුස්සල ලෝකේ. එත සංඥා කියල අර්ථගන්න වන්නේ බුදුන් වහන්සේ විසින් ඔයි කියන සිතුවිලි කියන කොටස්තමයි හිට වඩත්තාවේ ගැඹරට විග්‍රහරත් ව කියන්න පුළො නමුත් ඒකනවේ මට පෙන්න්න ඩෝන පාලිවාක්කේ කාර්තයනවයි. කියල දෙන්නට අවශ්‍ය උබට ප්‍රායෝගිකදේ මේ සීහය පවත්තන දේට දැන් වාලටම පෙන්නල දුන්නා මේ සෑම කෙනෙන්ගම තියෙන සිතුවිලි කොයි ජතිය කොයි ආගමයේ පුදුනත් එයා තුළ සිතුවිල්ලි කියන කොටස තියෙනවා හිතාගන්න බැරි විදියට මේ හැමෝගම තියෙනවා. එතුකට කෙනෙක්ට ආධ්‍යාර්මික භික්ෂූන් නාලිකාව YouTubeු එක ඔස්සේ හන්නට ලැබෙන. අහන්නට ලැබුණුවට පස්සේ ස්ෝමින්හසේ විධ කාරණාව ට ප්‍රායුගිකව කරන්නට කියල දෙනවා. එතකොට කෙනෙක්ට දැම් මේ සිත මූලික වශයෙන් අපේ තෙවිනිස ප්‍රායුගික භාවනා එක ඒ ඇහි බැමි දෙක අතර මැද ෝ. නලැල මැද්ද හෝ බලන්නට පුරදු කරන්නට ගත්තට පස්සේ. කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ සිත කොහොම දෙකපාටටම දමනය කරගන්නේ. මෙන්න මේ කියන කාරණාවලට අද මේකොට සිදී දේශනාවවිද්ී උත්තරේ ඔබට ලැබෙනවා. දැම සිත පුහුණු කරන්නට ගත්තට පස්සේ. ඇහි බැමි දෙකා අත්තර මැද හෝ නලල මැද හෝ හිත පවත්තන්නට ගත්තර පසේ. ඒ දෙක අතරමැද සම භාවනාකශයෙන් මේ තෙවිනි ඇස පායෝගික භාවනා කරන්නට ගත්තට පස්සේ ඒ කෙනාගේ සිත පාට මැහිබැමි දෙක අතර මැදට හෝ නල මැදෙට හෝ සිත එකඟබියීම සිද්ධ වෙන්නේ. දෙක නිසාපයේ ඒකට උදව්වක් වශයෙන් හිස් කියන වචනය දීලා තියනවා. මේ හිස් කියේන වචනය ිකටි පුරදුරන් මෙහි කරන්න කියල දීලා තිේරෝ. එතකොට මෙන්න මෙවැනි කොටසක් අපි දීලා ඊට අමතරව මේ භාාවන ඉරියෝෙන් කරන දෙයක්න මෙ තිෙවිනි ඇස ප්‍රායෝගික බාවනා කියන සමත භාවනාව. එතොට භාවන ඉරියවවෙන් තොරව. ඔබ රාජකාර කරන අවස්ථාවල් ඒවගේ ගෙවල් දොරවල්ල වැඩ කරනවස්ථාවල් දරුවන්ගේ ඔබේ හැම වැඩ කටයුත්තක්ම කරන අවස්ථාවල්ලල අපි ඒ වැඩේ කරනවත් එක්කම තමන්ගේ සිත දිහා බලාගෙන ඉන්නට අපි සහිය පැවැත්වීම කියන දෙයක් අපි පුරුදු කරලා තියෙන කියල දීලා තියනවා. පායෝගිකෝම. එතකොට මේ ප්‍රායෝගිකතාව මේ වනොකට බොහෝ අය ප්‍රායෝගික යෙදෙනවා සිත හඳුනා ගැනමින් පවත්තිනවා. ඉතින් දැන් හිතන්ඩ ඔන්න අපි මූලිකව පඩන්ගම සහය පවත්තනවා කියන තැනහිද කෙනෙක්ක අපේ දේශනා හාලයිවරලා සසිහිය පවත්තන්නට ගන්න. මෙයාගේ සිත මෙයා අපිතුම් බෞද්ධාගමය වෙඩක් පුළුව වෙනත් තාගමක කතෝලික මුස්ලින් දෙමල ජාතින් වසේ නාගම් වශෙන් වෙන්න පුළම් පිට රැටියෙක් වෙන්න පුළුවන්. මෙහෙමි ඉන්න කෙනගේ සිත දැම්යා එකපාටම බුදුන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන කෙනෙක් විදියට බුදුරජණන් වහන්සේගේමේ සීහ පැවැත්වීම කෙනෙක්ක අල්ලග නිවරලා මෙය දැම්ම මේ එක ප්‍රායෝගික ප්‍රැක්ටිස් කරන්න පටන්ගන්න පුහුණු ඒදන්න. එතකට මෙයාගේ හිත මෙයා දකිනවා න හිත විවිධාකාර වශයෙන් වික්ෂිප්ත වෙන සිතුවිලි ඒනවා සිතුවිලි ගොඩවල් හරියට කුණුකම්දක්වාගේ විධකාර හොඳ සිතුවිලි තියනවා නරක සිතුවවිලි තියනවා මෙන්න මෙව හැමේ එලෙම් දැම මේ භාවන ඉරිය්වෙෙන් නෙවෙ ඉන්නේ. හරිද මෙයා ඉන්න සාමාන ීරියවක පුටුවකවාඩීලා ඉන්න ගමන් හරි බස්සකේ යන ගමන් හරි මෙයා නිකංගඔය හිත දිහා බලාගෙන ඉන්නවා. නතින් ඇස් දෙක අරගෙන භාවනා කරනව ඇස් ඇර්ගෙන. භාවනා කරන නෙ නමුත් එයා ඒ එකත් භාවාවත් තමයි අර වෙන දවගේ ඇස්තක වහගන කරන භාව නෙවි සම භාාවක් නෙවය අනික හිත දිහා බලාගෙන ඉන්න කොහං ගරමේ වචනයහු වෙලා ඒවගේ කරන විද්‍යිය පායෝගිකහුවෙලා බලාගෙන ඉන්න. මෙහෙම හිතදිහා බලාගෙන ඉද්දී මෙයාට විවිධාකාරය සිතුවීලි එනවා යන එනවා යනවා පේනුම්.සාමාහරක්කව්වා ඇවිල්ල හෙන වෙලාවක් පවතිනොත් පේ නොහිතාගන්න බැරි සිතුවල්. ඉති මෙන්න මේ විදදියට මෙයාට එකේ කාරෙන් තමන්ගේ සිත්්තට එන්න සිතුවිලි යනවා එෙනවා පයනු. ඊට බස්සේ මෙයාට වද දෙන සිතුවිලි මේ‍යාතීතය කරපු කියපු දේබල්. මේ සෑම දෙම කුඩාකාලේද සිද්ධ වෙච්චි සෑම දෙයක් මෙයාට එකන්න එකකින්න එකෙකින්නක සසිහිවෙනවා ඒ ඇන්න ඒ සිතුවිලි එනවා පේනවා. මෙන්න මේ විදිර පේන්ඩ ගන්න. එතකොට තම මෙමයාට ටක්ගාල අහු වෙන්නේ යකෝමක පුදුම දෙයක්නන්නේ. මාර කුණුකන්දන්නේ මගේ අතීතය කරපු සෑම රෙකොඩ්ඩ එකක්ම මේක තියෙන අන්නේ මේක පටිගතේලා තියනෙන නනිව සිහිවෙනොනි කෙන මෙ මෙයාට මේක කල්පනාවන්න ගන්න එතකට ඔබටත් මේ සිදුවීම එලෙසම සිද් වෙලා තියෙනු. ඇතුකට මේ තොර තෝංචයක් නැතුවෙන්න්න සිතු ඉල්ලි ඉට පස් නිකං ඉන්න ගමන් ඔයා පාලිනය කරන්න පුළුවන්ද මේක මේ සිතුවිලිය එනඒ එක අඩු කරන්න පුළුවන්ද කියලා තුත්සාහ කරල බල ඇති නමුත් ඒක කරඩ ගත්තට අඩුවීමක් සිද්ධ වෙන්නේ ඒක සිද්ධවෙෙන් නැති දෙයක් අපිට මේක බලෙන් අදු කරන්න බෑ හොඳට වතුරේෙන උල්පතක කවදාවත් තිහලා ඒ වතුර උල්පද හිඳින්න බෑ කවදාවත් ඒක කරන්න බෑ. එතකොට මෙයා මේක ප්‍රායෝගිකෝම් සිතදිහා බලාගෙන ඉන්න එක. දිගින් දිකට දිගින් දිකට දිගින් දිගටම කරනු. මෙහෙමසිහියෙන් යුක්තුව මෙයා කරන්න කරන්න බස්සකේ යන එ ගම ඊට පස්සේ කෝච්චය යනන ගම බස්සකින් බහින ගම ෝයම් බහින මන් කාත්තෙක් හරි කතා කරන ගමන් ඔෆිස්ස එකේ වැඩ කරන ගමක් වැඩපලේ වැඩ කරන ගමක් ඊට පස්සේය ගෙදර දොරයවිල්ලා දෙම උපියන්ගේ වැඩකරන ගමක් දූදරුවන්ගේ වයිෂුගේ බිරිඳගේ සැමියගේ මේ යාළුවන්ගේ හිතවතුන්ගේ මේ ඒවගේ විනෝධවඩ විනෝධ ගමන්ගත් විනෝධෙන් ස්ථානකට ගියත් සෙල්ලං කරන්න ගියත් මොන දේකරන්න ගියත් මෙයා මේ හිත ගැන අවධානින් ඉන්න. මෙන්න මේ විදියට සිහියෙන් යා බලාගෙන ඉන්ට බලාගෙන ඉන්න බලාගෙන ඉඩ මෙයාට හිතගැෙන තේරුම් යනවා. මේ හිත පුදුමාකාර දෙයක්. මේ හිත පුදුම විදියට සිතුවිලි එනවා යනු. මම කරපු දේවල් මට මතක්යනො මගේ අතීත සිතුවිලියනො. එවගේ මගේ මේ ඇස කණ නාසේ දිව ශරීරයත් එක් මොනහරි දෙයක් සම්බන්ධූනුත් මං ඇහෙම් මොනහරි දෙයක් දැක්කු ඒකත් එක් සිතුවිල මගේ සිත ටේෙනවා. යාාව ඇති ක්‍රෝධය ඇතියනු වෛර ඇතියෙන කෙනෙට්ට දන්දෙන්ඩ හිතෙනවා. ඒවගේ සල්ලිවේදන් කරන්න හිතෙනවා. ඒවගේ කණ් බොන්ඩ හිතෙන. ආසකරන කෑමෝවල් සල්ලිදී අරගන්නඩ හිතනු. පුදුමා කාර දේවල් මේ සිතට එනවානි කියලා මයා සිතුවිලි වශයෙන් දේවල් දකිනු. මේ දේවල් දකිින්ඩ 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 මෙන්න මේ ඔබ මේවුණකොට ප්‍රායෝගිකව සෑහෙන දෙනෙක් යොමේලා තියෙනවා සහ මේ දේවල් කරලා තියෙනවා. එතොට ඔබට අදදැකින් තියෙන. අදකම් නැයට මේ එක කරන්න කරන්න පායුගික අදැකම් ලැබෙනු. මෙන්න මේ විදියට මේ දේ යෙදුනට පස්සේ මෙයාට නිකාමම් හිතෙනවා දැනර් මම ඉස්සල් දෙයක් කිවේ මෙයාට සිත පාලනය කරන්න ගන්න ඔුවට කරන්න බෑ එක හරි අමාරුදධයක් අපාසු දෙයක්කිල එයාටම තේරුම් යනවා. ඊට පස්සේ මෙයට කාලයක් ඇද්දි තේරුම් යනවා මේ සිත පාලනය කරන්න බැරි බව. එතකොට මෙයටට දැන් තරුම් හිල තියන මේක තමයි හිතේස්ුබ මේකට සිතුවිලි ඇතිවෙනවා සිතුවිලි එනවා පවතිනවා නැතිවලා යන වගේ කත් තේරන සමහර සිතුවලි ඇවෙල සෑහැන වෙලාවක්තියෙන. අන්න ඒ වගේ සමහරස් සිතුවිලේල් අපිට ඔවාද දෙනු. මේ වගේ පැතිකඩවල් මෙයාට හිතදිහා බලාගෙන ඉ්දී තේරුම් යනවා. මෙහම තේරුම් යන්ඩයන් ඩයන් ඩයන්ඩයන්ඩ මෙයාට මේක සිත ගැන මූලිකාව දයේ තියෙන දේබල් ගැන සෑහෙන් අවබෝධයක්යනෙන බලන්ට ඔබට කොච්ච අවබෝධයක් එතකොට මේනකොට ඇවිල්ල ති නොඳි කියල මේ මහා පුදුමාකාර සිතක් අපිට එහෙම පාලිනය කරන්න බෑ. මෙන්න මේ අවබෝධය තමයි කෙනෙක්ව තේරුම්ගන්නවා කියලක් කියන්නේ. එවගේම සිත තේරුම් ගන්නවා කියලා කියන්නේ එකයි. මෙන්න මේක තමයි අ සමත සහ විදර්ශනා භාවනාව වෙනස කියන එක මම දේශනාවක් ලබා දීල ඇති. මෙන්න මේක මම කියලා ඇති. ඒෙක් තරුම් ගන්නවා කියක තමයි සිත තේරුම් ගන්නවා කියක තමයි විදර්ශනාව කියලා. සමතය කියන නිකන් ඔහේ ජප කරනාවගේ එකක් විතරයි. නමුත් ද අපි තර්ඩ්ඩයි භාවනාවේ බලුවට ප්‍රායෝගිග භාවනාවේ මේ වගේ කරන්නේ සිත ගොඩක් තේරුම් ගන්නඩ බෑ සිත යම් කිසි ජපකිරීමක් කල එක්තරා පැතිකඩට හුර කිරීමක් විතරයි කරන්නවඩ කිය හුරු කරනවා කියලා. නමුත්? මේ විදර්ශනාව බුදුන් වහන්සේ කෙනෙක් විතරයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් විතරයි මේක ලෝකට පහළ වෙලා මීට වර්සෙද දස් පන්සේකටලින් කිව්වේ. ඊට අමතරවෝ කිසිම ශාතෘූවැරෙක් මේ කියලා නෑහෙම කවරවාරි කියනවා නම්. මම මීටත් පෙරත් කියලා තියෙනවා. ඒ ආ වෙන වෙන ආග මධ්‍යන කරලා ඒ පොත්පත් අධ්‍යනය කරලා මොලයක් නැති හරකකික්තම හෙමකිවොත් කියන්න ඒව අ්‍යනකරපුෙන කියන්නේ මුකල් ත්‍රිපිටකේ අභිධර්මය කියන කොටස්. බුදුරජණන් වහන්සේ මේ සිත ගැන්න කියලා තියෙන දේව බලන්ට වෙන ශස්ෘවෙරේ කොහෙවක් කියලා තියෙනවද කියලා කිසිම තැනක කියලනෑ. ඔබට මං අභියෝග කරන ඕනු තැන ගිහිම් බලන්. කියවල බල කියීවල බලවෙලා මාත්්‍යක කතා කරන්නන්න තකො යාල තේරුම් ගන්න පුලන් එහෙම ැතු හරෙක්ගේ කියවන්න නැතුව ඇවිල්ල තේරුමක් නෑ. එතකට මෙන්න මේ සිත ගැන වාල ලොකු අවබෝධයක් ලැබෙනත් තේරුම් ගන්න පුළන් මේ තේරුම් ගැනීම නිසාම වාලට පුළුවන්ගෙනවා මේ කාලයක් යද්දි. අර වාල වචනයක් ඇති ලෙඩා කලබල වනාට දොස්තර කලබලවෙෙන් නෑ කියලා. අන්න ඒ වගේ මේ කාලයක් යද්දී වාලට තේරුන් යනවා මේ සිත කොච්චර කලබලෝනත් අපි කලබල වෙන්න හොඳ නෑ කියලා මෙනි මෙහෙම ප්‍රායෝගිකව රදදි වාලට තරම් ැය කියගන්නන්නේ. මේ සිත ම මේක්තන තවත් වැඩ සටහන මතක් කරන්නම්. අ ම මීට පෙර ලබා දුන්නේ සිත හරියට ස්වභහ දහම වගේ වෙනස් වෙනෝ. මෙන්න මේකත් අහන්ට නැවත් අහන්ේ තකට අද දේශනාවත් එක්ක මේ දේශ මතක් කරපු දේශන දෙක මහොම වලට ගොඩාක් ලොකු අවබෝධයක් මේ විපස්සනාව ගැන නත්තම් විදර්ශනව සසර කෙලවර කරන එක ගැන බුදුන් වහන්සේ අපිට කියදීපක බුදුරජණන් වහන්සේ මේ ගැන ඔබට අවබෝධයක් එන අනිවාරය. එතකොට මේ කියනද මේ සිත ගැනවාලට මේ සිත කොච්චර කලබොලු වනත් ඔබ කලබොලුවෙන් නැති තත්ත්ට පත්තනවා හේතුවමොකක්ද මෙතන මේ සිත ගැන තේරුම් ගැනීමම. වා සිතේ හැට සිතේ ස්වභහවෙ සිතේ ක්‍රියාපටිපාටිය යම්තාක්‍රමාණයකට සිහ පවත්තලවා තේරුම් ගත්තා සිතට සිතුවිලේනවා සමහරක් සිතුවිලේෙන්ල වද දෙනවා සමාරක්කයව්වා පෑ ගනන් වද දෙනවා සමාරක්ක්‍යය වයා. ඒ ටිකවෙලාවක් වද දෙනවා. මෙන්න මේ විදිරු නොයකුත්තා ආකාරෙන් ඒවගේම මම ඒක දිහ සිහම් බලාගෙන ඉන්න 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 එකට මුකූත් නොකර පාඩුව. ත කොච්චරල්ල සිතුලේලි වද දුන්නත් ඇැවිල්ල නැටුව මං ඒක දිහා එහ සිහෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තුව අවබෝධයෙන් යුක්තුව බලාගෙන ඉන්න ලාගෙන ඉඩ ඉන්න ඉඩ කාලයක් ඇද ඒ වදන සිතුලිත් වද දෙනක පැයක්. ඇත් දන්නනම් පෑඒක විනාඩි පනස් පහට විනාඩි හතලියට මෙහෙම ක්‍රම ක්‍රමින් අඩුවෙලා අද තත්පර තිහක් වද දෙෙන තත්වට පත්වල දැන් සහක්කව තත්්පර තිහක්කත්වද දෙන්න හේ ඇල්ල යනවා විතරයි ගනයට තත්වයට පත්වෙලා තියන බව ඔබ අවබෝධී දන්නවා තේරුම් අරන් තියරු. මෙන්න මෙහම තමයි සිහය පැවැත්වීමට කියන එක ප්‍රැක්ටිස්ක කරන්න මේ ගොඩාක්. වේගෙන් කරන්න ඕනි කියලෙක්ුත් නෑ වේ හිවින් කරන්න ඕනිි කියලෙක්කුත් නෑඒ අදාළ විදදි්‍යයට මධ්‍යස්ථවයකගේ මධ්‍යතාවකින් යුක්තූ පෙක්කව කරත් මෙන්න මේ විදියට හිත පත්වන මේක ගැනම් ඔබට අදැකින් තිය ඔබ ලබල තියෙන මේ වනකට. මේ විදදියට උ තමයි මේක ඉදිරියට අඩ තියෙන්. එතකට මෙන්න මෙහෙම සිත ගැන තේරුම්ගත්ත කෙනට මේ දැන් විදර්ශනා පැත්තෙන මේ මේ ඇවිල්ල විදර්ශනා පැතිකට බුදුන් වහන්සේ බුදුරජාණන් වන්සේ අපිට කියලදීපු නිර්වාණයට යන පැතිකර මෙන්න මෙහෙම සිත තේරුන් අර්ගන කටයුතු කරන කෙනට දැම්මට අද දවස ඔන්න මාතෘකාවටයනොමකක්ද සහ පැවැත්වීම ආධ්‍යහත්මක හැකයාල්ලට උදවන ආකාරය. මෙන්න මේ විදියට සහ පවත්තගෙන ඉන්න කෙනා දැන් හිතන්ඩ. ඇද සමත භාවනාකුත් කරනවා දැන් අපේ නාලිකායවේ බුදුන් වහන්සේ කියලා දිපු සමත විදර්ශනා කියන දෙවර්ගේම අපි කියලදෙනවා අන්ඩෝන විදි.කින්මතම අපි වාලගේ අධ්‍යාත්මක ජීවිතය දියුණු කරන්න. එදවට එයා දැන් හන්නන් අපේ තෙවිනි ස අධ්‍යාත්මක භික්‍ුන් නාිකායි තියන තෙවිනි ඇසකින් භාවන ක්‍රමයක් දැන් යා කරන. එයා දැම් මේ විදියට හිත දිහා බලාගෙන එයා වෙන දභාවනා කරන බුදු පහන ඉදිරිටන බුදුරජාණ වන්සේ තමගේ ගෙදරින් ඉදිරිපිට නැත්තන් මන්ගේ කාම්ර ඇඳ උඩනම් භාවනා කර ඇත් කෂණ කදදාගන වෙනත් නිදහස් තැනක පරිසරේ නම් භාවනා කරන්න ඔන්න එයා යනවා මේ විදියට හිත ගැන සිහෙන් යුපතෝ සිතුවිලි තේරුම් ගත්ත කෙන ඒ තැන්වලට ගිල්ලා ඔන්න බාවනා ඉරියොවෙන් බද්ධ පර්යන්කින් පත්මාශ්‍යන ංහරි ඒඒ හරුවේ චිරියවගේෙන් යුපතෝ වාඩියන. එතනන්තයා හිතදිහා බලාගෙන තමයි වාඩීට හිත දිහා බලාගෙන වාඩිය ලෙල්ල ඇස් දෙකත් වවාහාගන්නු ඇස් දෙක වහගෙනනි විරලා ද ඇ හගත්ත කියල අමතු ෝක අද යනෙ නෑ. මොකද තියන ලෝක ක න න ච්චිෙනෙ පුල ල ක ං චිතරපගෙන කොටස්ස කෙක්වෙන්න පුල. ද මතු ෝක ද තියන. ඒ අර ඇස් දෙ ඇරලා අපි සීහ පවත්තලලා තිබබ සිතමතම යඇස් දෙ වහගත්තර පස්ෙත් ති. ඇස් දෙක වහගත්තර පස්සේ ඇස් දෙගවාගෙන ඔන්න ඉතින් ඇස් දෙගවාහගෙන න්න ට පස ආ ක්‍රමාණ කූලු. අර ත ර ප ා. සන්සුන්න්නේ නොවා එක පාට්ටම හිස් බවක්ෙන ඒ ගති ලක්සණටික ඒ විදියටම මේ නොයා වෙන ද වැඩරාජකාරිරද්දි තිබ සිතමතමයි මෙත නත්තියෙන් තිං ඇස් දෙක වහගන ඔන්න දැන් ඔයා මේ පුද්ගලයා මේ ඇස් දෙක වහගන මේ ඇහි බැමි දෙකාට ඒ අතර මැද හරි නල මැද ටරිය ඔන්න හිතවොමු කනවා අර අපි තෙවිනි ඇස ්‍රායෝගක බාවන සමත භාවනාව කියල දීපීදියට. ඊට බස් ෙහිතේත් තැන්ඩ කියෙලා ඔන්නයා පටන්ගන්නවා හිස් කියන වචනේ ප්‍රගුණ කරන්න. එතකොට යායට ඒ හිස් කියන එක ප්‍රගුණ කරන වදයක්ද. නැ කිසිම වදයන්න යයාද ඔන්න හිස් කියන වචනේ ඇ ැි ක අත ැදහෝ නල මැද තියාගෙන මිනිහි කර කරන්න. මෙහෙම මෙෙහිකර ඉදදි ආයිත් තා අතීතයට යනු. එතකොට අර් මෙච්චර දවසත්, භාවනා ඉරියවෙේ වාඩි නොවීසිහ පවත්වයනක පුරදුකරපු මෙයාට දැම් මෙයාට අහුවෙන අන්න දැම් මේ භාවනාවේ සමතය වඩ වට ඉදදි සමත භාවනාව සමතකර්මස්ථානය මෙිහිකරර ඉද්දි. ඔන්න දැන් හිතගානය අතීතයට. න්නදැ හිත යාානේ මාර්රමූර්ග රාගයා උත්සන තැනක දේශයා උත්සන තැන ඉක්යා සහකත සිදුවීමට මේ ගොඩාක් කකුසල සහකුස හොඳ සිතුවිලි නර්ග සිතුලි අතර හිත ගියායි. ගීපු ගමම්‍යශ්‍යනයෙන් අර සීහ පවත්තලා පුරුදුකමට අනේ මහි මේ සිත මෙ මේ සිතුවවිල හුල්ලා ගයාානි කියෙලා තේරම් ගන්න තේරුන්ගත්තකමන්. යාර ඉතින් මහල්ලොකූ මහන්සයකුත් නෑ අයියෝ මගේ හිත අතීතයට ගා මගේ හිත දුවනවා කියලාට ගොන්තර්ක මේ ගොන් මේ විදියට කලබල වෙන්නෙත් නෑ ඉටස්ෂනීකව යාගේ හිත යාර වෙන දවගේම ඇයි බැමි දෙක් අතර මැදෙට උන් අල ැතට අරමුණු කරලා එතැන්ට හිතරල ඒ අර සසිහිෙන් හඳුනාගත්ත ගමම්ම ෂෙනණෙන් එතැට හිතේෙනවා. මෙන්න මේ විද්‍යටාවට බස්ස යතනින් දම් මෙිහි කරන්න ගන්න අප ඔයා හිස් කියන සංඥාව නම් ප්‍රගුණ කරන්න හිස් කියන සංඥාව ප්‍රගුණ කරන. දැන් වඩාත් පහසුව ඇයි වෙන දටත් වඩා සිහයන්නේන්නේ සිහියෙන් ඉඳීම නිසා මෙන්න මේ ක්‍රමය නිසා මෙයාට සමත තඩ්ඩයි භාවනාව කරන්න ඉමත් පහස. ඒ අස්ස දැන්ෙනවා. සිහි මට තාම අආලෝක සජාවක් වන්නන්නේ සිහි මට තාමච චිත්තරූපයක් වන්න ඇනෙ මගේ තාම තොඩ්ඩයි එක ඕපන් නත්තෑන් මෙම මෙවැනි ආකාරය සිතුවිලිත්යෙනවා ඒවගේ මේ වගේ සිතුවිලියාව කියලා දෙමයාට අප්ෂට් ගත්තියෙන අද මෙයාන්ක මෙයාට අර මොව කලකිරන්න ගත්යක් නෑ ඉතින් එඒයා ඒක දක්කිනෝ මේ සහ පවත්වල සිතුවිලිගෙන වබෝධයක් එවගේම අදදැකීමක් තියෙන කෙන ඒවගේ මේක තේරුම් ගත්ත කෙන මේකත්ඒ චිත්තරූපෙන්නෑ කියල හිතනකත් සිතුල්ලක් විතරයි. එයා ඒකත් තේරුම් ගන්න ඒවගේ මආලොක සඥාවක්ත් නැමගේ තාම තෙවිනි ඇස අවදිවෙලා නෑ. ඒවගේම මච්චර මාසහයක් දැම් පුරුදු පුහුණු කරන. මසතුනක් එවැනි සිතුවිලල්ත්නවා දැම් මේ ඇහි බැමික අතර මැදහු නල මැද බලාගෙන ඉද. හිති යා ඒකත් සිතුවිල්ලක් හිතරයි. ඔන්න ඔයවිදිට එයා මේ සිත්ත ගැන තේරුම්ගන්න ගම සමතේ ප්‍රායෝගිකෝ පුහුණු කරන. මෙන්න මේ ක්‍රමයක් එක්ක. භාවනාව ප්‍රගුණ කිරීම ඉතාමක් පහසුයි. දෙවාගේ මේක තමයි බුදුන් වහන්සේ අපිට කියලා දිබු මේ සමත විදර් යුග නද්ද කියන ක්‍රමේ. ඉතාම පහසවෙගේ ගැන සමත කියන භාවනාාව කොටසත් විදර්ශනා කියන කොටසත් සම බරෝව ගිනීමන කොටස මයි මේක. මෙක ඉතාමක් පහසුවෙන් වායාලට කරන්න පුළුව. දැ සමතේ විතරක් වඩන කෙනෙක් නම් මෙත ොන්න දැම් පෙන්නල දෙන්න මේ අවබෝධයක් තක තම ඔයාලට කියලෙන්නේ නැත මේක පටලව ගණ්ඩෙප. තන් කියෙනෙ එක පාටම සමතය විතර කඇහි බෙමික අර ැද ලාගන්න නලල් මැදහරි වෙනත් ක්‍රමේ කටහෝ වෙනත් ගුරෙක් ඇටත කරන්නගේ පාම්. හරි අපහසුතාවට පත්යනවා. ඒ මොකද මේ සිතේ සිතුවිලි ගැන අවබෝධයක් නැති නිසා එයටත් පුළුවන් ආලොක සඥා තඩ්ඩයි එහම ඔපන් කරගන සසර පුරදු තියෙනයන ඉතායික්මින් ඒවැනි මේ වගේ විපස්සන පැත්ක් විදර්සන පැත්තක් කරේ ඇතත් තියානට ඉතායික්මනි ටෙක්නික් අහුවෙනයින්න සසර පුරද්දට සසරේ භාවනා කරලා තියෙන අයට. න එෙම ැති කෙනෙක්ට ටිකර වෙෙෙන් සිද්ධ වෙනවා ඒ ඇැන්වලට, ඒක නිසයි අපි බුදුරජාණන් වහන්සේ විසින් අපිට කියලා දීපු. මේ සසර කෙටිකරගන්න ක්‍රමය මේ විචිත්ත ඒැන්ම සිතුවිලි හඳුනා ගැනීම තවතව ගැඹුරට යන විදිවාලට මේ විධ මාතෘක අවස්සේ කියලාදී. ක ම ොචරවත් දර්ශ කියන මාත්‍රෘකා වච්චනවක් ම භාවිතා කරන්න හැතුතම වාලට කියලද. මට ඕනේ ඔයාලව සමත කියන භාවන කොටසනුත් ඉහලා මානසිකත්වයට අධ්‍යාත්මික හැකියාවල් සහිත ්‍යාන සහිතව දියුණුකරන්ඩ. ඒවාගේම බුදුරජාණන් වහන්සේ කෙනෙක් විතරා පහල වෙලා මේ ලෝකට ශාස්කෘවරින් වහන්සේ වශයෙන් දේශනා කරන ඒ විදර්ශනාව කියන පැතිකඩ අභිධර්මය කියන පැතිකඩ ඒ පැතිකට දියුණුරන් ේ දෙ පැත් ම බලාපුරත්ය යාල දියුණ කර තමයි. අධ්‍යාන් ික්ෂුන් ලිකයි සෑහෙන කාලය තිස මේ විධාකාර පැතිකඩවල්ලින් දේශනා ලබාදීලා තියෙන්නේ. ඉති මෙන්න මේ විදියට ඉති අර කෙනාට ටිකක් වෙහෙසෙන්ට සිදුවෙන අවස්ථා තියන සමතය කරනට විතර. ඉතින් ඒක නිසා අපි මේ සහ පැවැත්වීම උදව් වෙන කියලා කිය. එතවොට මෙන්න මේ විදියට සිතුවිලි හඳුනා ගැන කොච්චර කාලය. යා ඇහි බැමික අර මැරන බලානීතය නල මැද බලානහිට තවුරුදු පහන්න වේ දායකරි අවරුද දෙගතුන කරි මාසායයක්කරරි බලානීටිය එයාට ඔව සිතුවිල් ලක් විතර යාලෝක සංඥාව නැත්. එතකොට එයා නල මැද්ද බලාගෙන ඇහි බැමි දෙ අතර මැද බලාගෙන හිස් කියන සමත කර්මස්ථාන වචනය තිවිනිස ප්‍රායෝගික භාවනා ක්‍රමය තිය එක ප්‍රගුණ කර එයා ඒ අස්සේ සිහියෙන් යුක්තුව තමන්ගේ සිතුවිලි හඳුනා ගැනීම කියන විදර්ශනා පැතිගටත්. සිද්ධ කරන මේක නිසා එයාට ගොඩාත් ලොකු මානසික සුවයක් ජීවිතය හැමදාම ලැබෙනු මේ ප්‍රගුණ කිරීම නිසා. මෙන්න මේක තමයිය අවශ්‍යදී. එතකොට මෙතනින් තාව විදර්ශනා කර විදේ තවත් ගැඹරුට තියෙනවා. ඇතකොට මෙතන වගේ සිත බලන් හොන්දට. මේ ආලෝක සංඥා නොමැත්වීම නිසාවඔයාගේ සිත ගැටෙනවාද. හිත එකඟව නොවීම නිසා ඔයාගේ සිත නිකන් ගැටෙන ස්වභාවකට යනවා. දේවාගේ මුවට ආල්ලෝක සංඥ්‍යාවක් කාපුවා අමතිෙන් සිත ඇලනවාද සතුටු වෙනවාද කියලබා මෙන්න මෙතන තියෙන සියුම් වූ ඇලීම ගැටීම කියන කාරණාව දෙක තමයි මේක මෙක ඉතාම සියම් වූ කාරණාව නැවතහන් මේ දේශනාව නැතම මේ කොට නැවතහන් ඔයාලට ඉතාමත් වැදග. එති මෙන්න මේ වෙලාවේ භාවනා කරන වෙලාව සමත භාවනාව ක් එෙදෙන බෙලාවේ ඉතාමත් සියම් ලෙස ක්‍රියාත්මක වෙන ඇලීම් ගැටීම් කියන දෙක තමයි ඔය දෙක වාලට වෙනත් කාමාරමුණ වගේ ජොබ්ගක සම්බන්ධෙන් ගෙදරු දුවර රාගිකරමුණු වගේ බිරිද සැමියා ගැන මේ දේවල් දෙම උපේ ගැන මතක් නොවුනත් භාවනා කරන මෙවැනි අමස්ථාවල්ලල අපේ සිත්තල ඇතියෙන සියුම් වූ ඇලිම් ගැටීම් තමයි යවා මෙ මේවත් ඳනා ගැනීම කරන්න. එතකොට කිසි ප්‍රශ්මයක් නෑ අපේ සිත මේ විදියට පුරුදු පුහුණු කරපුවාම සිත උපේක්ෂකත්තයට මධ්‍යස්ථ භාවයට බදුරජණ වහන්සේකිපු මධ්‍යම ප්‍රතිිපදාවට අපේ සිත පත්වයෙන. එතකොට අපිට හරි පහසුයි සිත එකග කරන්න. අපිට අමුතු දෙයක් අපී සමත භාාවනය බලාපොරොත්තුවවෙන්නෙත් නෑ. බලාපොරොතු නොවීන්නෙත් නෑ ඒක ලැබුණනත්ත එකයි නොලබනොත්තට එකයි. එවනට අපි පුහුණ වීමේ කියනක දිගින්දිකට මෙදන බලට ඔබ කොච්චර ූපේක්කවෙලාද මධ්‍යස් වෙලාද එතන කොච්චර ඔබේ ඉවසීම කියනක ප්‍රගුණ වෙලාද කියනක ඔබ බලන්න හොඳට මෙන්න මේ විදදියට එතනින් එහා දේවල්වට මේ විදියටම හිත පුරුදු කරන්න එතනිින් හාහල්ලොක සංජාවකෝබට ආොත් එතනිින් එහාටත් ඒ විදියටම පුරුදු කිරීම කර එතනිින් එහාටවාට චිත්තරූප කියනේවා බුද්ධරූප වෙනත් එකෙනෙක්ෙවාගේ හිතට අනුව පේන චිත්තරූප ගෙනනම කියලා දිලා තියෙන මගේ වෙනම දේශනාවත් තියෙන එතකොට ඒ නමින්ම අහපනැතියායහන් ඒ අන්න එතනත් ඒ විදිටම පුරුදු කරන. තෙවිනිස අවදි වඋනාටත් පස්සේ මේ දේවල්වට හිත ඔයි විදිට පුරදුර. දයානවල් වලට ඇද්දි මෙන්න මේ දේවල් වලට පුරුදු කිරීම කර. මෙන්න මේ විදියට හිත පුරුදු කරලාවෙල්ලා මේ සමත භාවනාවල්ල යෙදෙන කෙනාට ඉතාමත් ඉක්මනි අධ්‍යහත්ම කැකියාවත්. තැන් තෙවිනිස්ස විතරන්න වෙනි අධ්‍යහත්ම කහැකියාවට තින් අනුන්ගේ සිද්‍යියවන දේවල් ඒවාගේම දිව මේ කණ කියනව නොපෙනෙන ලෝක සබ්දහන දේවල් එරදි බලේ. ේර භාාවයන් බැලීම ඒවගේ මේ පහ ඇතුළි තවත් ගොඩාක් දේවල් තියෙන එවැනි දේවල් ලබාගෙනීමේ හැකි අවතියන් ධ්‍යාන කියන දේවල් අටවෙනි ධ්‍යානයේ දක්වාම ඒතාම ඉක්මින් පලවිනි දයාන ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඒකතිඒක්නං සසර පුරුදුමත සා මේ විදියට සිත තේරුම්ගත්තාම ඉතාම ඉක්මින් හික්ම වගන්න පාලනය කරගන්නට පුළුවන් හැකියාව තියෙන. එතකට ලෞකෙක පැතිගඩල්ලින් පාඩන් කර ළමෙක්නම්. පාසෙේ ඉන්න ලමේනම් ඉතාම ඉක්මනි විදියට හිත පුරුදුගරු මතකශක්තිය වර්ධනය කරන ඔන ලෞකික දේවල් ටික. කැම්පස් යන ලමෙන්න්න විශ්වවිද්‍යාලය කෙනෙක්න. ක්‍රීඩාවක යෙදෙන කෙනෙක්නම්. සටන් කලාවල් වගේ ක්‍රීඩාවල්ල යෙදෙන කෙනෙක්නාා. මේ සෑම කෙනෙක්ටම මෙක ඉතාමෙක්මනින් හික්මෝගන මේ විදියට කටයුතු කරන්නට පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ විදියට නේ ලෞක දෙේවල් ඊලාට ව්‍යාපාර කරන අයට හොඳට හිටීමේ හැකියාව ලැබෙනු. ඒවගේම බිස්නස් එක දියුණු කරගන්නට තමන්ගේ ව්‍යාපාරික පැතිකඩ ඒවගේ ලෝකෙට නව නව නිපෙවුම් හොයාගන්න විද්‍යාඥනයෙක් නං ඔබ උඳට හිටේ හැකියාව ලැබෙනවා. එවගේ විධ උපේ ස්තැන විදධ දැම්ම ලෝක විදධ රැකයාශේත්‍රල් තියනවා තාක්ෂන පැත්තෙන් ෘසිකරම පැත්තේ විද්ධ පැතිකඩල් මේ හැමදේකටම හිතන්න පුළුවක් බුද්ධිමත් මනුස්සයක් බිවෙනවා. ඒවගේ ඔබේ මනස පුොළු ලනවා. එඒගේ බුද්ධිමත් භාව වැඩිය ප්‍රඥාව වැඩියන. මේ බලන්න ස්ුවන් වූ මේ දේවල් ප්‍රායෝගිකව කරන්න කරන්න මේ බුදුරජාණන් වහන්සේ අපිට කියල දීපු දේවල් ප්‍රායෝගිකව කරන්න කරන්න. ඔබ කොච්චර ඔබේ මනස උසස් වෙනදහ ඔබ යන්න පැතිකට බලන්න ඔබ නිකමට කල්පනා කරල්. මෙන්න මේකතමයි ඔබ දකින්න ඕනෙදේ. එතවට ම මේකේ මේ යම් කතාව ඔබට කියල දුන්නත් මේ බලන්න ඔබේ පුහුණුවීම සිදුවෙන හකාරෙන්. මේ පුහුණුවීම තවතව වැඩි වශයෙන් ඔබ කරොත් ඔබ කොපමන උසස්තලකට ඇයිද ඔබේ සසරගමන කොහොම කෙටිවේද ඔබ අධ්‍යාත්මකත්යෙන් කොචර දියුණු ේද කියන එක ඔබ කල්පනා කරලා බලන් මේ කාරණ අනිවාරයෙන් කල්පනා කරල බල. මෙන්න මේ විදියට සිත පුරුදු කිරීම පුහුණු කිරීම කරම්. මෙන්න මේ විදිර සිහිය පවත්තල ක්‍රම ක්‍රමයෙන් කරන්න කරන්න. සිත දැන් අපිට එක පානටම කෙනෙක්ට මේ දෙශනාටිකක් දික්වේ නමුත් අහන්ඩ සර සම්පූර්ණයෙන්. කෙනෙක්ට හිතෙන්න්න පුුවන් සිත එකපාණ්ටම තමන්ග පාලනයට නතු කරගන්න ටෝනි මෙන්න මේක එක පැතිකඩා. එහෙම හිතල කෙනෙක් භාවනාවට බහිනුවන භාවනාව ප්‍රායෝගිකව කරන්න සිහ පැවැත්වීම ප්‍රායෝගිකව කරන්න ගන්න අනම් ඒ සිටිවිල්ල මල්ලගෙන අපේ මේ සිත කියනෙක් කෙනා අපිට භාවනාව එපාකරවන. අපිට මංබට දෙන්න ශොට්ටක කියලා භාවනාව සහ පැවැත්වීම එපා කරුණ. නිතරම සීහ පවත්වල ඔබ උත්සහ කරන්නට ඕනේ ඔබේ සිත තේරුම් ගන්නට ඔබේ සිත තේරුම් ගන්න 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 ගණ්ඩ සිතේ පාලනය ඔබේ යටතටේ නවා සිතේ පාලනය ඔබේ යටතට නවා. එහෙම පාලනය යටතට ආපු කෙනට. මේ සම්ත මේ වශයෙන් සිත දියුණු කිරීම තවත් පැතිකඩවල්වලට ආධ්‍යාත්මික හැකියාවල්වට ්‍යයාන පැතිකඩවලට හරිම පහසු ඉල්ලේ හෙත්ති. ඒක නිසා මතකතියාගන්න වැදගක්ම වචනේ තමයි සිත තේරුම් ගැනීම තමයි සිද්ධ කරඩ ඕනේ. හැම වෙලේම සීය පවත්තල ප්‍රඥාවෙන් යුක්තව ප්‍රඥාවෙන් තයි තේරුම් ගන්න පුලුවන්ගෙන සිහිහ කියලා කියන්නේ හරියට කන්නාආඩියක් වගේද. ඒකෙන් අපිට අපේ සිත බලන්ඩ උදව වෙනවා ඒක තේරුම් ගන්න පුුවන්ගෙන් අපේ ප්‍රඥාවට. එතකට මේ ප්‍රඥාවෙන් යුක්තව ප්‍රායෝගිකව කරන්න 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 ඔලටවාලගේ සිත තේරුම් ගන්න පුළුවන්ගෙන්. අන්න ඒක නිසයි මේක තියෙන ධර්මතාවේ තමයි ට්‍රිලක්ෂණය කියන එක අනිච්ච දුක්ඛානාත්ම. මෙන්න මේකෙන් ත්‍රිලක්ෂණය තමයි තියෙන්. ඉතින් සිත තේරුම්ගන්න ඇතුව ගොඩා මිනිස්සු විවිධ භාවනා ක්‍රමවලට රැවටිලා. අහුවෙලා අනිච්චයි අනිච්චයි ක ඉන්න. එක තේරුම් ගන්නඇතු අර තොඩ්ඩයි සමත භාාව ක්‍රමෝල වගේ හිස් කියනව වච්චනවාගේ නිච්චයි අනිච්චයි. දුක්කයි දුක්කයි යනත්ම යනාත්මයි කියලා. මේ විදියට වචන ජපකර කර කර ඉන්නවා. දේක තුළින් සිද්ධ වෙන්නේ. සමත කියන කොටස වැඩෙනව මිසක් කැරෙන්න්න. සමත භාවනාවක් වැඩෙනව මිසක් කැරෙන්ට. දැංඔය අපි ඇහි බැමික මැද බලාගෙන හිස්කයන වචන මිනි කරණයගේ කෙනෙට ඇහි බැමිදකහරි නල මැ හරිදි බලාග අච්චයි අනිච්චයි දුක්කයි දුක්යිගේ හිතක් ගොත්තන රං ආකු සංයවිල්ල තර්්ඩයි ඕපෙන්න වෙන්නත් පුළුවන්. ඒක එකඟ වීමක් විතරයි වෙන්. අන්න ඒක නිසයි මේ දෙක දෙකා. මේ බදුන් වහන්සේ අපිට යම්කිසි මාතෘකාවක් හරි මේ ප්‍රධාන දේවල්ටිකක් පෙන්වේ අනිච්චයි දුක්කයි අනාත්මයිකල ට්‍රිලක්ෂණයක් පෙන්ව මේ සියල්ල මෙහමයි හැබැයි ඒක බුදුන් වහන්සේ මේ ට්‍රිපිට එකේ කියලා තියෙන සෑම වචනයක්ම සෑම දෙයක් වචනල්ලගෙන උඹල මිහි කර හිටියොත් උඹලට කවදාක් බුදුරජාණන් වහන්සේ කිය දවපපුදේ. ේරුම් ගන්නට අවබෝධ කරගන්නට බෑ. මෙන්න මේ විදියට සියවමූ ලෙස සහය පවත්තලා ප්‍රඥාවනයුක්ත්තුව ප්‍රායෝගිකව පුහුණුවීමමලයේදෙන්ඩෝන්. එතකොට තමයි අර වචන තුනේ අර්ථයේ තේරුම්ගන්නට පුළුවන් වෙන්නේ. මෙන්න මේක සමතය පැත්තටත් අදාලා විදර්ශනා පැත්තටත් අදාලායි විශේෂ විදර්ශනාවට අදල්. ඇති මෙන්න මේ තේරුම් ගන්න මේ තමයි සිද්ධ වෙන්න ඕනද. මෙන්න මේ විදියටම මේ සෑමකාරණාවම තේරුම් ගත්තු. ඔබට මේ අධ්‍යාත්මක ගමන සසර කෙටිකර ගැනීම මේ බව නැතිකිරීම කියන එක කරන්නට පුළුවන්. එතකොට ඔබට මෙතනින් තේරුම්ගන්න පුළුවන්. කොඩාක් අපේ වෛස්තගම්මල පවා ඒවගේ භාවනාව ගැ අධදයැකීමම් නැත්තුව හරි භාවනාවක් කියලදන කෙනෙක් නැතුව. කොච්චර මෙහෙම විවි්ධ ආනාපාන සතිවේවා. ඒවාගේ වවිධ භාවනා කම කොච්චර ජප කරනවාද කෙලොබ මිනී කරලා බලන් ඒක නිසායිමන් නැවතත් මෙතනු මතක් කිරීමක් කරනවා සිත තේරුම් ගන්නවා අවබෝධ කරනවා කියනක තමයි බුදුරජණන් වහන්සේගේ නිර්වාණය කියල කියන් බුදුුවෙනවා කියෙලා කියන්නේ රහත්වෙනවා කියලා කියන් පසේ බුදු වෙනවා කියන්නේ මෙන්න මේ ඉහෙළම තලයට ගියා කියන්නේ ඒ සිටත තේරුම් ගැනීමේ ඉහළම තලේ තමයි බුද්ධත්තේ පසේ බුද්ධත්වය රහත් භාවය කියලාකෙන. ඊට මෙහා යම් ම්මට්ටම් බලට තේරුම් ගත්ත කියන එක තමයි සෝවාන් සකෘුදාගාමි අනාගාමී කියලා මාර්ගඵල පෙන්නලදීලා තියෙන්. අන්න ඒක ඔබ තේරුම් ගන්නට ඉතින් අන්න ඒ තත්යට තේරුම් ගන්න ඕන තවත්ම මේකට කොටස් එකතු කරන්න මෙම සහරන්තිමේයට කිව දේවල් වෙන වෙන දේශනාවලින් පැදිලි කරන්න ඕන දේව මේකට තව කොටස් එකතු කරොත්තේ හෙම මේ ක්‍රියාපටිවාාටිය ප්‍රායෝගිකව යන කෙනාට අමගේ ජීවිතයේ තමන්ගේ තියන සිල් ආරක්ෂාවෙන දේව. ඒවාගේ වෙන දකරපු වැරදි වැඩිවෙලින් වැඩ අඩුවෙන සවභාව කීට පසේවා නැත්තටම නැතිවෙන දේව සිද්ධ වෙන්න ගන්න. මෙන්න මේ ක්‍රියා පටිපාට ය අනයට දේකතම මේ විශේත් ඒත කොට මේක උඩ්ඩ උඩටයන්න්න ඒව සහමුලින් මේ වැදදි අඩ පඩ ක්කෝොම නැතියලායන. ඉතින් බලන්න කොච්ච, ප්‍රායෝගි ක්‍රමයයක් ඔබට බදුරජන් වහස පෙන්නලදී ලතින් හරිම පහසුයි අමාරුත් නෑල්ලේ සිත්න. මේ මධ්‍යස්ථව යන්න පුළුවන් පහස්ුවෙන් ඩ්‍රයිවින් කරගෙන නැත්තන්ගේඒ රිය පදෝගෙන යන්න පුළුවන් ක්‍රමය ඔබ මෙච්චරකාල් වචනල්ල ගැන අමාරු ක්‍රම දැනගෙන ඒ දේවල් ොස්සය ඔබ කොච්චර පාස්සතාවට පත් වුණනාද කියලා ඔබම හිතල බල මෙන්න මේ විදියට අනුගමනය කරන්න මෙන්න මේ විදියට සියලු මාධ්‍යත්ම හැකියාවල් වලට මේ අදම ප්‍රායෝගික කියලා දපුදේ එවගේ ආධ්‍යනවල් වලට මේ හැමදේකට මේක භාවිතා කරන්න එතුකොට හිත සිහයෙන් ප්‍රඥාවෙන් යුක්තුව ඒ සිත තරුම් ගැනීම ඔස්සේ අවබෝධ කරගත්ත කෙනෙක්ට ඉතාමත් ඉක්මනි සමත මේ පැතිකඩවල් වලට හිත දියුණු කරගන්නට ඒවගේ ඒ පැතිකඩවල්ලලට ඉතාමත් ඉක්මනින් ඉන්ද්‍ර සිට ස්සකක් කියන්නක් බෑ අපි මෙතනක විදුලි කෝච්චයක් කියල්. මේ විදිලු කෝච්චක් වගේ තාම වේගින් ඒ පැතිකඩවල්ලට යෑමට හැකිාවව තියනු. හට මෙව් හරිම ප්‍රායෝගිකයි. හරිම නිදහස් දහමක් මේක මේ බුදුරජාණන් වහන්සේ අපිටි කළ දුන්න හරිම සරල නිදහස් ධර්මතාවය. එත ඒක තේරුම් ගන්න බැරු කොච්චර මිනිස්සු අතමංවෙල අන්වාධි කලා ඔබම කල්පන කර බල. තිමන්ගේ හිතන මේ ප්‍රමාණේ හොඳට මැති ඔබට මේ දේශනා කරු ප්‍රමාණේ. හිති අදට මම දේශනාව අවසන් කන ඔබ සිළුදනට බද්ධ ධම්ම සංගාන ිවිදරත්නය ආනුභාවශක්තියෙන් මේ කාරණාව හොඳින් අවබෝධ කරන ප්‍රායෝගිකයේ දිලා, තමන්ගේ සිත ගැන අවබෝධ කරගන්නට තෙරුම්ගන්නට හැකඒවා කෙලා ශිරවාද කරන ගම අදට මෙම දේශන අවසන් කරනවා ඔබ සියලුද දෙනට තෙරුවන් සරණයි.